අනිත් එක තමයි එක දවසක් මම ওই ඉෂින් වහන්සේලා සම්බන්ධ ඔය ඉන්නකොට මේ දැන් දිවතලේ පිටිපස්සේ නොපෙනෙන දේවල් එනවා අපේ හැමෝම අපේ වටේ පිටිපස්සේ පිටවෙන්නේ අපි හිතුවේ නැති නාට බන්දරේද ඊයේ උනත් එක එක වෙනවා ප්‍රෝග්‍රෑම් එකේ වෙලාවේ සමහර ඒයත් ඇවිස්සෙනවා හාමුදුරන්ගේ ආශිර්වාදයෙන් මම ලබා ගන්නද මොකද පිටවෙන්නේ හැමෝම දුක්ඛිත කට්ටිය මෛත්‍රියට එකපාරට වැඩිගෙන එනවා ඉතින් කොමාරි ඒගොල්ලන් ආයි ආවා අද අද උදේ ආවා ඉතින් තමට මගේ ඕගනයිසර්ස්ලා ටිකක් කර සම්ප්‍රදායිකයි තාම මේක මට හරි ගැටලුවක් කියන්නේ ඒගොල්ලන් මට හදවතින් කැම ආදරේ වුණාට මගේ දර්ශනය තාම මං තනියම යනවා වගේ බොහොම සම්බන්ධයෙන් දැන් බලන්න මේ ප්‍රෝග්‍රෑම් එක උනත් සාමාන්‍ය ක්‍රමයක් තියෙනවා පිටින් එහෙම මම කරන්නේ සාමාන්‍ය මොකක්ද ඒකට කියන්නේ මගේ ප්‍රෝග්‍රෑම් එක හරියට මේ මෙඩිටේෂන් රොක් කන්සර්ට් එකක් වගේ එහෙම තමයි මේක මේ පණ ගන්නට මොකද අපි කට්ටියට ස්පිරිටුවල් මයිලෝ එකක් අවශ්‍යයි මේ මයිලෝ වෙන්න ඇති තියෙන්නේ නේද කොහොමද දන්නේ අධ්‍යාත්මික මයිලෝ එකක් අවශ්‍යයි පින්වතුනි ඒකට තමයි බුදු ගුණ බුද්ධාලම්බන ප්‍රීතිය මේක කියන්නේ මොහිනිබ්බේගේ සින්දුවක් කරි අහන්න මොකක් කවුරි සින් කවුරි කමන්නේ තමයි කඳුළු එන්න ඕනේ බුදුන්ගේ පෙරම් පුරපු ගුණ සිහිපත් වෙලා ඒකෙන් තමයි පණ එන්නේ පින්වතුනි මේ ප්‍රතිපත්ති රකින්න බ්‍රහ්මචර්ය වෙන්න ඒ කියන්නේ මනස කන්ට්‍රෝල් කරන්න ඒක ඉනිෂියලි දෙන ශක්තිය ඒ ශක්තිය දෙන්නේ නැතුව තමයි මේක කරන්න පණ වෙන්නේ නැහැ ඉන්ස්පිරේෂන් එක ඉතින් ඒකට පෙර බෝධිසත්ව චරිත උන්වහන්සේගේ පාදමූල උන්වහන්සේ කරපු දේවල් ඒවා මේ කතාවල් මේ පළාත් වලට ඇවිල්ලා තිනවා පින්වතුනි සිල්ක් රූට් එකේ ඡේද මාවත කියලා කියන්නේ මේ මාවතෙන් හරි පුදුම එකම කතාව මෙහෙත් තියෙනවා බල තිනවා තමයි ජෝසප් ගැන සෙන්ට් ජෝසප් सेंट जोसेफ की कथा की वह संपूर्ण महुष्य पंडित है एवं पंडित है एक कथा तो कमेंट में दिए ने चीफ स्टुअर्ट के ने कह दिया मैं इसे फेरोट है තිමතන ඒ කතාව කියනකොට තමයි පණ එනවා බල එනවා මේ නිකන් මේ එයා කොහොමද එයාගේ Brahmacharya රැකපු හැටි එයා බැඳ ඒ කියන්නේ යාට පස්සේ හැබැයි එතකල් කොහොමද යාට මේ බලය ආවේ එහෙමයි එයා රාජකාරි කරපැටි මහා මෛත්‍රියකින් එයා විහිරේ දාපු කට්ටියම දෙතින් මේ ඩොට් වලයි මං හරිම සතුටු මේ ළමයි ටික මේ වට පිටා ඉන්න එක අපේ අම්මලාට පණ කිල්ල ඇති නේද අපේ අම්මට අම්ම හැබැයි පස්සේ දුක් වුණා මේ හම්බෙන්න මං ගැහුවා නේද හරියට කියලා මට පව් වුණාද කියලා මං කොහේනම් මම ඒ කාලේ යක්ෂ පැටියෙ ඉස්ත කලබල වෙන්නේ නැහැ ඒකත් කලබල වෙන්නේ නැහැ කියලා මොකද අතර මට එනර්ජිත් වැඩි ඒ කාලේ පොඩි කාලේ නිකන් චණ්ඩි නෑ ගහ ගන්නවා නුවර ඉන්න ගාඩි ඉස්කෝලේ අම්මලාට කම්ප්ලේන්ට් ඒ කියන්නේ අතරම කවුරුත් හිතන්නේ හැබැයි පොඩි තිබ්බා මොකක් කරේ හැබැයි හරිම නපුරුයි ඒ වගේ ගැටි තිබ්බා ඉතන මගේ හීරෝ බෲස් ලී පිංගද ඒ කියන්නේ මං කොම කරාටි වලට මාෂල් ආසයට හරි ආසයි ඒ කාලේ මම දැන්නේ මං ගහ ගන්නත් එක ඉතේ පෙරෙන්න කාලේ මේ පවු තමයි සමාට මේ අරේ මේ මගේ දැන් දැන්ව නොදැනුවත් කමින් අපි එදා ඒ ගැන මට දුකෙන් නෑ දැන් නොදැනුවත් කමින් එදා වුණා ඊට වඩා ගොඩාක් කුසල් මම මේ ආත්මේ දැන් ගුරු දේවයන් වහන්සේලා හම්බෙලා ඉතින් මේ මේ අර ඒක ඉතින් ඒවා මට මතක් කරන්න නරකයි ඒක අපි අයිඩෙන්ටිෆයි කරන එක තවශා මම කියන තේ හිටපු තව ශාරක කෙනෙක් ඒ ඉස්සර හිටපු එක දැන් දැන් වෙනස් එක දැනුත් නෑ කියලා යත් නෑ මෙතන ඒක පස්සේ පස්සේ තේරෙන්න ඕනේ ඒක නිකන් හදාගත්ත සංස්කාර ටිකක් තමයි මේ කතා කරන්නේ පස්සේ පස්සේ තේරේ ඉතින් හොඳයි ඉතින් මේ ඉෂිවරෙක් පින්වතුනි එකපාරක් ඔය නොපෙනෙන කට්ටිය එකපාරටම මේ ඇඟට එයාට පුළුවන් ඒ කියන්නේ හයිය තියෙනවා මේ ඇඟ ඇතුළට ගෙන්න ගන්න ඈත මහත්තයෙක් කියලා තේරෙද මහත්තයා මම කියන දේ no problem කමක් නැහැ මම ආසලේ කවුරුත් මොනා කරන්නේ කෙනෙක් කියනවා නම් කරන්න දෙයක් නැහැ ඊට පස්සේ ඒ අර ඉෂිවරයා උන්වහන්සේ මේ මොනවාද එයාට මම ඒ වෙලාවේ දැක්කා එයා ඒ නොපෙනෙන බලවේග ඇඟ ඇතුළට ගේනවා පිටතට ඒ දැන් එතකොට තමන් එක දැකලා තියෙනවද නැහැ වගේ නියන් ආරූඪ වෙනවා වගේ ඉතින් මේ අරයට අන්කොන්ෂස් වෙනවා වෙන කෙනෙක් කතා කරන්නේ ඉතින් මේ අවස්ථාවේදී එක අම්ම කෙනෙක් ගෙනලා තිබ්බා මේ අම්මා මේ පුතා නොමග යනවා එක එක හරියට කියන දේ අහන්නේ එක එක වැරදි වැඩ කරනවා මේ පුතාව මේ මේවා කරන්න මොකක්ද කියන්නේ පුතාව මේ මොනවද උපදේශයක් ගන්න මෙයා ගාවට ආවා
එතකොට මෙයා කරපු වැඩේ මේ මොනවාද ටික වෙලාවක් ඉඳලා මම ඉන්නකොට එයා එකපාරටම නේද අරට unconscious වෙන කෙනෙක් කතා කරන්නේ මිකම දෙක්ක පින්වදනි හරි ඉන්ට්‍රස්ටිං ඊටසේ මෙයා මේ කතා කරන කෙනා කියනවා මම මේ බඩි එකේ මේ ශරීරේ ඉන්නේ මොකද මන්දනේ මම මේ බඩි එකේ ඉන්නේ ඔයා කොහමද මෙවිල වල වගේ තමයි කියන්නේ මම මේ බඩි එක නිකන් අමුතු විදියට කිව්වේ කියන්න බෑ වචන එන්නේ හරියට ඊටසේ කිව්වා මේ ඔයා මේ මේ කොයි කාලේ දාවේ මෙයා ගැඟට කියලා එයා කිව්වා මොකද්ද කවුරුද 13 නේද කියලා කොහමද ආවේ කියලා කිව්වම ගේම්ස් සෙල්ලම් කරනවා ඔක හැලලා තියෙන නේද ගේම්ස් සෙල්ලම් කරන මට ඒක හිතා ගන්න බැරි නෝ මේ ඉන්ටර්නෙට් එකේ ගේම්ස් සෙල්ලම් කරනවා මම බැලුවා මේක මේ මට තේරුණේ ඒ වෙලාවේ මොකද දැන් මට පස්සේ තේරුණා දැන් අපි මෛත්‍රී භාවනාව සුවපත් වෙත්වා හැමෙම පොසිටිව් තෝට්ස් ඒවා අරිනකොට අපි දන්නවා සමාධිගත වෙනවා ධ්‍යාන වෙනවා ප්‍රඥම ලෝකේ අනිත් පැත්තට කොටන කොටන ගහනවා ගහනවා නිකන් ඔය මොකක් හරි අරයට ප්‍රෙස් කරනවා මෙයා කරනවා අර ඒ කල්පනා කරන චේතනාව අනුව විඥානේ හැදෙනවා පිටකොට එතකොට ඒ වගේ කල්පනා කරනවා හැදෙන්නේ කොයි වගේ තැනකටද විඥානේ පහළ තැනකට ඉමේජ් එකයි මේක පූජා ආසනයක් වගේ තව තැනක කියනවා Facebook එකෙන් ඇතුළුනා කියලා මම නම විතරයි දන්නේ Facebook කියනක. මම YouTube නම් දන්නවා. මොකද මම මේ බලවලට කරුණු ඒ ඩොපමින් ගැන ඔක් විස්තර ගත්තේ YouTube වල. මොකද මේ information technology එකේ ගොඩක් මම ආශ්‍රය මේක ඇත්තටම මට සෑහෙන දැන් මේ මොකද මම සම්පූර්ණ ඇන්ටි මේ කැබලි ප්‍රෝග්‍රෑම්ස් වලට මිනිසුන්ට මොනවා හරි දෙන්න මේගොල්ලන්ට ගලපලා එපා දෙන්න. තේරුම්ම නැහැ දැන් මම අවබෝධ වෙච්ච විදිහට දෙන්න ගියොත් මේක තමන්ට ගලප ගන්න ටිකක් නෑ. මට මම ප්‍රැක්ටිකලි වෙච්ච දේවල් වි තමන්ට ඒවා ඉතින් ටිකක් කරුණු දැනගන්න වෙනවා. කොහොම හරි මට අර මේ මොනවාද මේ අර ඒ අර මේ මොනවාද ඒ වෙලාවේ ඔය Facebook එකේ ඇතුළු වුණා කියලා කියනවා. දැන් මෙහෙමයි පිඟුතුනේ මේ කම්පියුටර් එකෙන් මොකක් හරි රාග දෝෂ මොහ අවශ්‍යන වැඩක් වෙනවනම් එතන අනිවාර්යයෙන් මේ මොන හරි බලවේග එතනින් ඇක්ටිවේට් වෙනවා. තව තැනක කියනවා ඒ page එකට මේ button එක ඒ කියන්නේ button එක press කරනකොට page එකට open කරන්න තිතලා හිතනකොටම අපේ ග්‍රහණේ ඉන්නේ කියලා. She can't die. ඒක කියන එක වෙබ්සයිට් නේ වෙබ්සයිට් හරි මොනවා හරි. හරි ඒකට ඒක නරක වෙබ්සයිට්. ඒවට අපි හිත මේවා කරනත් එක්කම පින්වතුනේ. අරගොල්ලන් ඒගොල්ලන් තමයි මේක තුලින් අපිව මෙහෙම අපි බලන ටග්ගල අපි නේ ඇක්සිඩෙන්ට්ලි අර ඇක්සිඩෙන්ට් මොනවාද? ඉන්සිඩෙන්සස් කියලා කියන්නේ. ඒ ඉන්සිඩෙන්සස් ඇති කරන්නේ අර බල වේග. අපි හිතා ගන්න බෑ එක පාට මේක මතුවලා එනවා. අපි එච්චර අපි ලකී කියලා හිතනවා සමාජයලට අපි නරක පැත්තෙන් යනවනම් නැහැ පිටුතුනේ අරගුණන් තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒකට අපි ඒක හිතන එකවත් මතක තියාගන්න ඕනේ මේ ඉඩ කඩ දෙන්නේ නැහැ. මේක අපි එහෙම පරිසම් වෙන්න ඕනේ ඒවා අපිව විනා ඒ පැත්තට ඉතින් ඒක අපි දැනුවත් වෙන්න එක වටිනවා. අපි හිතන චුට්ටක් හරි අපි ලාවට බලලා එහෙම මේවා කරන්න එහෙම කියන හිතන පිටුතුනේ නෑ ඉක්මනට මොලේ වැඩ කරනවා අරගුණන් ග්‍රහණයට ගන්නවා. අපි ඕමම කරන්න ගියොත් අපි ඕම එක්ස්පෙරිමන්ට් කර කර යන්න ගියාම වෙන්නේ අපි සෑහෙන එනර්ජි ලොස් එකක් වෙලා තමයි එහෙම පරක්කු වෙන්න දෙන්නේ නරකයි. ඉක්මනට මේකේ හරි පෙරෙන් එක අඳුර ගන්න ඕනේ. කෙලස් වල වැඩ කරන මේවා ඉන්ස්ට්‍රුමන්ට්ස් වලින් වැඩ කරන දේ ඉතින් මේක මෙහෙම පරිස්සම් වෙන්න ඕනේ පිටුතුර. මේක මම ඇහුවා. ඒ කට්ටිය කිව්වා ඉන්නේ විදියට ඒ ආකර්ෂණයලා. තවකත් තමයි මේ කට්ටිය හරි ඉන්ට්‍රස්ටිං එකපාරක් කර පිටිත්වතර ගහනකොට පිච්චෙනවා පිච්චෙනවා කිව්වා. දැන් මම ඔය පිරිත් වතුර අරම රෙකමෙන්ඩ් කරන කෙනෙක් නෙමෙයි පූජාවල් උම කරන්න. හැබැයි පින්වතුනි මම ඒක දැක්කන් පස්සේ මම ඒක රෙකමෙන්ඩ් කරනවා. එහෙම පිරිත් වතුර උනත් එහෙම තමයි උදව්වක් දෙනවා යම් ප්‍රමාණයකින්. තව තැනක කිව්වා මොකද්ද මේ පිරිත් වතුර නෙමෙයි. තව මොකද්ද කිව්වා මේ එයාගේ නම කියන්න එපා. එයාගේ මේ මේ කියන්න එපා අපි පිච්චිලා මැරෙන්නම් පිච්චෙනවා කියලා. බලනකොට පිරිත් දාලා දෙන්නේ. ඉංගදෙනි ඒ කියන්නේ පිරිත් ඇහෙනකොට මේගොල්ලන්ට ඉන්න බෑ. ඒ සමාගය කියනෝනේ ගෙදර ඇතුළේ පිරිත් දාන්න එපා කියලා. ඔය මත තියෙනවනේ ලංකාවේ නේද? දැන් මගෙන් ඔය අහන්න ලොකු කොමන් ප්‍රශ්න එකක් ගෙදර ඇතුළේ පිරිත් දාන්න එපා පින් අනුමෝදන් කරන්න එපා. දැන් සෝයි මාසෙ මොකක්ද ඒක කියලා. මං කිව්වා ඉංගදෙනි ඔය අදහස දීලා තියෙන අමනුෂ්‍යක තමයි. මොකද එයා දැනගත්ත මිනිස්සු බයයි අපිට. අපි එනවා කියලා කිව්වොතින් ඒව දානකොට හරි මිනිස්සු දාන්නේ නැති අය. තේරෙන්න නැත්නම් මේ දිගල් පිරිත් දාන එක පින්වතුනි
ඒකත් ඒකෙත් තියෙන ඉෆෙක්ට් එකක් නැත්තේ නෑ මම උතින් ඕක කියන්නේ ඕවා තියෙනවා මම ඕවා කෙලින්ම බුද්ධාගම කියලා කියන්නේ අපි අද කාලෙත් එක ප්‍රයෝජනෙන පැත්ත දිනවා තව තැනක ගලන් කිව්වා මේ අර පොත මෙයා බලනකොට මෙයා කරන අපේ කට්ටිය මැරිලා ගියා කියලා මොකද්ද මේ පොත සූත්‍ර පොත් ටික බලන එක දැන් මම ඒක කැමති කියන්නේ මොකද මම දන්න විදිහට ඒක තමයි අපේ ගුරුවරයා ඒක ඒක අනු ඒවා අපේ ජීවිතේට ගලපුවදී දැන් ඔය මේ දේව රූප වේදනා ඔය මං කිය මහස්ති පදෝපන සූත්‍රය ඔය සූත්‍රය ඒ දේශනා ටික පින්වතුනි තමන්ට ගලපන එක තමයි මේ මේ ධර්මයෙන් කරන්නේ බුදුහාඳුරේ කියන දේ මම දැන් අන්තිමටම ඒක පොඩ්ඩක් ඩෙමොන්ස්ට්‍රේට් කරනවා මේ චුට්ටක් ඒක කරන හැටි තමන්ට ඒ කියන පද මෙහෙම ගලපන්න ඕනේ තමන්ගේ දියා ශරීරයේ තමන්ට වෙන දැනීම් දේවල් දෙනෙන දේවල් වලට එතනට තවන්න ඕනේ එක දාලා එතකොට තමන් පුද්ගලික ගැන හිතුවනම් concept එකක් ගැන හිතනනම් ඒ concept එක නැති වෙන්න ඕනේ ඒක බලනකොට ඒක නිකන් structure එකක් හැටි පේනවා සංඥාවක් තිබ්බ සංකාරය slow motion ඒකට තියක් tempat භාවයක් තිබ්බොත් තමයි ඒක තමන්ට පේන මට්ටමකට එන්නේ tempat භාවයක් නැත්නම් ඔය හිත දුන දුන අමාරුයි ඒක ගලපන්න ඒකයි ඒකට අවශ්‍යයි ඒකට තමයි මේ ඔක්කොම මේ කතා කර කර ආවේ ඒ අඩුපාඩු හදාගෙන සුද්ධ කර එන ක්‍රමයක් තමගේ මනස තව තව tempat කරගන්න ක්‍රමයකට තමයි ඔය කිව්වේ ගොඩෝසු වල තමන්ට චංචල කරවන තවෙව තියෙනවා ණය වෙලා තියෙනවා නම් පිටින් ණයත් අපි පුළුවන් තරම් අඩු කරගන්න ඒවත් බලපර අම්මයි තාත්තලා සම්බන්ධවත් මොනවත් හිත ඇතුලේ අඩුවට වෙලා තියෙන අර කරේ ඔය ගොරෝසු වල තියෙන ඒවා ඔය ඒවා මහත්තුරු මේවා කරලා මොනවත් කරන්න යන්න තරකයි ඒ අපි පින්පව අනු ඒ වටපිටාව වෙන්නේ පින්කට දැන් බදලා ඉන්නවනම් ගෑනු කෙනෙක් වැසෙ පිරිමි කෙනෙක් උනා එයා බලන්නට පුළුවන් තරම් එහෙම මං මෙහෙම තිබ්බ කියලා මං කියන දේ හැම දෙයක්ම අහන්න ඕනේ ඒගොල්ලන් ගැන කරුණාවන්ත වෙලා අඩුපාඩු වලට සමාව දෙන්න. ඒකට තව මොනාදද කියන්නේ මේ දන්නවා මගේ බැඳීම තමයි මේ මට කේන්ති ගස්සන්නේ. ඒකට මේ බැඳීමක් නැතුව තමයි හොඳටම රිලේෂන්ෂිප් එකක් ඇති කරගන්න පුළුවන්. එතකොට අන්න ඒක තමයි නිවන් මාර්ගය වෙනවා. ඒ වගේම තමන්ගේ වටපිටාවේ රිලේෂන්ෂිප්ස් තව තව හෙල්දි පත්තරපත් වෙනවා. මම මේ ටික क्या करना आवे